අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත එරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිෂ්පාදනය කිරීමට සැලසුම් ගිනිගත් MT New Diamond නෞකාවේ කපිතාන්වරයා නිරෝධායනයට පිළිසුම් තුවාල සහිතව රෝහල් ගත කළ කාර්ය මණ්ඩල සමාජිකයා පුද්ගලික රෝහලකට मंत्री प्रेमलाल ගැන අද උදෑසන සිටම පාර්ලිමේන්තුවේ වාද විවාද බලත් කිහිපයකට අද දිනේත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ශ්‍රී ලංකාවේ දිලිඳුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය රෙදි මාලියත්තේ ජනතාව කබලෙන් ලිපට දැන් දේශීය පුවත් කතානායක මහින්ද යාප අභිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10:30ට පාර්ලිමේන්තුව රැස් වුණා එහිදී හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රකාශයක් කරමින් මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීම ව්‍යවස්ථා විරෝධී බව පෙන්වා දීමත් සමග අද උදැසන පාර්ලිමේන්තුව තර්මක උණුසුම් මුහුණුවරක් ගත්තා. ගරු කතානායකතුමනි 1982 සෙල්වරාජා යෝගචන්ද්‍රන් එහෙමත් නැත්නම් කුට්ටිමනි නමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රවිද එක්සත් විමුක්ති පෙරමුණ විසින් එලෝ සංවිධානයේ නායකය හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට නම් කරනු ලැබුවා. එතකොට මැතිවරණ කොමසාරිස්වරයා ඒ නම මන්ත්‍රීවරයෙක් හැටියට ගැසට් කරලා කතානායකතුමාට පාර්ලිමේන්තු මහලේකම්වරයාට එවලා තිබෙනවා. ඒ පුද්ගලයා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ මරණීය දඬනෙ හිමිවෙච්ච පුද්ගලෙ. නමුත් ඒ අවස්ථාවේ විශේෂයෙන්ම ඒ යෝගචන්ද්‍රන් මහත්මයා මන්ත්‍රීතුමා අභියාචනාවක් ඉදිරිපත් කළ තිබුණු අවස්ථාවකදීත් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දීමට අවස්ථාවක් සලසලා දුන්නේ නැහැ. ඒවකට කතානායකවරයා විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවටත් ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාවටත් අනුකූලව. එතකොට ගරු බාකීර්මාකර් කතානායකතුමා බොහොම වැදගත් පූර්වාදර්ශයක් ලබා දීලා තිබෙනවා ඒ ප්‍රතිපත්තිය තුළ. ඒ පූර්වාදර්ශයට පටහැනිව තමයි ඔබතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවත් ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් මේ දින කිහිපයකට පෙර ඒ තීන්දුව ඔබතුමා අරගෙන තිබෙනවා. ඇයි ඒ පූර්වාදර්ශය ක්‍රියාත්මක කරන්නට ඔබතුමා කටයුතු නොකරන්න මට හැඟී යන ආකාරයට 89 වන ව්‍යවස්ථාවත් 91 වන ව්‍යවස්ථාවත් ඔබතුමාගේ තීන්දුව මත උල්ලංඝනය වෙලා තිබෙනවා කියන එක මම කනගාටුවෙන් ප්‍රකාශ කරන්නට ඕන. ඔබතුමා ඔය නැගූ තර්කය නගන්න තිබුණේ මෙතන නෙමෙයි. පහුගිය දින ඇපිල් උසාවියේ තමයි ඔය තර්කය මතු කරන්න තිබුණේ. ඇපිල් උසාවියේ තීන්දුවක් අපිට එවලා තියෙනවා. ඒ තීන්දුව අනුව අපි කටයුතු කළා මිසක් අපි ඒ සම්බන්ධයෙන් වගේ විභාග කරන්න ගියේ නැහැ. මේ යම් කතාවක් ක්‍රියාත්මක වෙනවා මේ අපි අධිකරණය පිළිබඳවත් අධිකරණයට පත් කරපු විනිශ්චයකාරවරුන් පිළිබඳවත් අපි යම් යම් අර්ථකථන ක්‍රියාත්මක කරනවායි කියලා මම පැහැදිලිවම එකක් කියන්න කැමතියි. අධිකරණයටවත් ඒ විනිසුරුවන් පිළිබඳවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව කතා කරෙත් නැහැ, කතා කරන්න යන්නෙත් නැහැ. ඒ සදාචාර නුවණ ක්‍රියාමාර්ගයේ අනුගමනය කරන්නට අපි ලෑස්ති නැහැ. ඔය අනිත් ආයතනවලට යටත් වෙන්නට ඔබතුමා බැඳිලා නැහැ. ඔබතුමාට ස්වකීය ස්වාධීනත්වයක්, ස්වකීය ශක්තියක් තිබෙනවා. බොහොම නිදහස්ව නිවහල්ව ස්වාධීනව තීන්දුව තීරණ වලට එළඹෙන්න 89 වෙනි ව්‍යවස්ථාව ඡන්ද බලය අහිමි වීම අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද 6 මාසයකට නොඅඩු කාලයකට කවර හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳින්මින් සිටි මරණ දඬනයට යටත් වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ තෝරාපත් කිරීමේ මැතිවරණයකදී හෝ ඡන්ද හිමියෙකු වීමට හෝ ජනමත විතරණයකදී ඡන්ද දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය. මේ 89 වන ව්‍යවස්ථාව මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේක තමයි දැන් උල්ලංඝනය වෙලා තිබෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව එක ආවගන්තිය. යම් කිසි තැනැත්තෙකු 89 වැනි ව්‍යවස්ථාව දක්වා ඇති කවර හෝ නුසුදුසුකමකට යටත් වේ නම් නැතහොත් එවැනි නුසුදුසුකමකට භාජන වුවහොත් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තෝරාපත් කරගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 වෙනි ව්‍යවස්ථාවටත් 91 වෙනි ව්‍යවස්ථාවටත් වැඩිය ඉහළින් තියෙන තවත් ව්‍යවස්ථාවක් අපි නොදන්න ව්‍යවස්ථාවක් තියෙනවද මේ රටේ? නියෝග ගැන කතා කෙරුවා. ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චකාරතුමිය වත් කරන්න කියලා අධිකරණ නවත්තන්න කියලා මේ ශිරාණි බණ්ඩාරනායක මැතිනියට විරුද්ධව ගෙනාපු විභාගය
ඒක මෙතෙන්ට අදාළ නැහැ නේ ගරු ප්‍රතිපන්තිතුමා අපි අපි මේ වෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ ඔතන මේ සභාව සභාව නොමග ගෙනියන්නේ මේ උත්සාහ කරන්නේ මන්ත්‍රීවරේ දිරුදු දීම පාර්ලිමේන්තුවට අයිති වැඩක් මම කියන්නේ ශිරාණි බණ්ඩාරනායක මැතිනියගේ පාර්ලිමේන්තුව තුල තිබ්බ විභාගය නවත්තන්න කියලා අධිකරණයේ නියෝගයක් දුන්නා චබල් රාජපක්ෂ කතානායකතුමාගේ පිළිගත්තේ නැහැ ඔබතුමාට අද අපි මේ කතා කරන්නේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා ගැන මිසක් ශිරාණි බණ්ඩාරනායක මැතිනිය ගැන නෙමෙයි ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා මැතිවරණ කොම්සාරිස්තුමා විසින් පත් කරන ලද මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවේ දිරුන් දීමට පැමිණි අවස්ථාවේදී ඒ පිළිබඳ බාධා කරන්න උත්සාහ දරුවා. නමුත් ඔබතුමා එතුමා මන්ත්‍රීවරයෙක් හැටියට දිරුන් දුන්නා. මේ තර්ක යලි යලි ඉදිරිපත් කළා. ගරු කතානායකතුමා තීන්දුවක් දුන් ප්‍රකාශයකට එරෙහිව වෙන තර්ක ගේනවා නම් ඒකට මාර්ගයක් තිබෙනවා. මේ තර්ක ගෙනීමේ ක්‍රමවේදය සම්පූර්ණ වැරදි. This is not the procedure. Then it has to be by way of a substantive motion or a motion. Then we'll debate and dispose of it, sir. ඒකට අවශ්‍ය ස්ථාවර නියෝග යටතේ කටයුතු කරන්න ඕන ක්‍රමයකට අපි ආණ්ඩුව හැටියට අපි සූදානම්. හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස අපේ මන්ත්‍රීවරයාට තිබෙන අයිතිවාසිකම් නෑ. ඒක කරන්න පුළුවන්. අපි You have no right. You have no right to canvass to deprive the MP of his rights. අපි මේ කතා කරන්න වාලේ කතා කරන්න පුරුදු නොවි. වගකීමෙන් ගෞරවයෙන් මන්ත්‍රීවරු කොයි පැත්තේ හිටියත් ගෞරවයෙන් කතා කරලා මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් රකින්න ලෙස ගරු කතානායකතුමාට තීන්දුව කළ ඔබතුමා ආඥාදායකවරයෙක් නෙමෙයි. ඒ නිසා ඔබතුමාට වගකීමක් තිබෙනවා. අපේ අදහස් එහෙම හැන්සඩ් වර්තාවෙන්ම කළ දමන්න හැකියාවක් නැහැ. මම බොහොම වැදගත් තීන්දුවක් ඉදිරිපත් කරේ. ඔබතුමාගේ ඔය උත්තරීතර පුටුවේම වාඩි වුණු ආකිර් මාකර් හිටපු කතානායකතුමා මේ රටටත් මේ සම්ප්‍රදායටත් මේ පාර්ලිමේන්තුවටත් ලබා දුන්නු තීන්දුවයි මම කිව්වේ. කනගාටුවෙන් හෝ මම කියන්නට ඕන ඔබතුමා ගත්තු තීන්දුව ඒ ව්‍යවස්ථාවේ 89 වෙනි ව්‍යවස්ථාවට 91 වෙනි ව්‍යවස්ථාවට පටහැනි. ඒ වගේ කාරණාවක් ඉදිරිපත් කරනකොට කොහොමද කියන්නේ හැන්සල්ඩ් එකකින් ඉවත් කරන්න කියලා. එහෙම ඉවත් කරන්න කටයුතු කරන්න එපා. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී. ව්‍යවස්ථාදායකේ මුල් පුටුව දරන්නේ ඔබතුමා. ඔබතුමා දන්නවා අපි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරන පාර්ලිමේන්තුවක්. ලෝකේ ප්‍රධාන පුවත්පත්වල පවා ඔබතුමාවත් නම සඳහන් කරමින් මේ මන්ත්‍රීවරයාගේ දිවුරුම් දීම පිළිබඳව බොහොම අපේ රටේ කීර්තිනාමයට කැළලක් වන ආකාරයෙන් තමයි වාර්තා කරලා තිබුණේ. ඔබතුමාත් දැන් ජාත්‍යන්තරයට ගිහිලා තියෙන්නේ. මේක නිවැරදි නොකරොත් මේක පාර්ලිමේන්තුවට කරන ලොකු අගෞරවයක්. ගිනිගත් MT New Diamond නෞකාවේ කපිතාන්වරයා නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ කාර්ය මණ්ඩල සාමාජිකයා වැඩිදුර ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. පසුගියදා ගිනිගැනීමට ලක් වූ MT New Diamond නෞකාවේ කපිතාන්වරයා ගාල්ලට රැගෙන යමින් අනතුරුව හුදෙකලා මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙනවා. COVID-19 මාර්ගෝපදේශවලට අනුකූලව ඔහු කල්මුනේ සිට ගාල්ල දක්වා රැගෙන ඒමේ කටයුතු සිදු කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. එසේම නෞකාවේ සිට දිවි බේරාගත් අනෙක් කාර්ය මණ්ඩල සමාජිකින් 20 දෙනා හුදෙකලා මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නාවික හමුදාව පසුගියදා කටයුතු කළා. අදාළ නෞකාව ගිනිගන්නා අවස්ථාවේදී පිලිස්සුම් තුවාල ලබා කල්මුනේ රෝහල වෙත ඇතුළත් කෙරුණු කාර්ය මණ්ඩල සමාජිකයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. ඒ වැඩිදුර ප්‍රතිකාර සඳහායි. මේ අතර ගිනිගත් අදාළ නෞකාව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස නැවේ හිමිකාරීත්වය ඇති පාර්ශවයට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඊයේ දින දැනුම් දෙනු ලැබුවා. ගිනිගත් නෞකාව තිබෙන මුහුදු සීමාවෙන් ලබාගත් ඉන්ධන සැපල් ඊයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ අතර මේ පිළිබඳව වූ අවසන් වාර්තාව එළඹෙන සඳුදා දින නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතයි. ඉදිරි වසර තුන තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. ඖෂධ නිෂ්පාදනය සැපීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී මෙරට ඖෂධ අවශ්‍යතාවෙන් 50%ක් දේශීය නිෂ්පාදනය කිරීමට සැලසුම් කිරීමත් රුපියල් බිලියන 60ක වාර්ෂික ඉතිරියක් සිදු කර ගැනීමටත් හම්බන්තොට ඖෂධ ආයෝජන කලාපයක් ඉදිකිරීමට මෙන්ම දේශීය ආයෝජකින්ට ඖෂධ නගරයක් ඉදිකිරීමටත් සෑම වසරකම නව ඖෂධයක් නිෂ්පාදනය කිරීමටත් අවශ්‍ය පියවරයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.
राज्य औषध नीतिगत संस्थावे निष्पादन जनतावट पहासुमेट लबागनीम संधा दिवेनपुरा सतुस सह संपकार सुपिरी वेलंसेल वल्ट औषध अलिसेल सेयाक स्थापने किरीमटद मेहिदी साकच्छावना निवास वेतम औषध सपीमे वेडपिलिवेलक पिलिबंदवद मेहिदी अवधानय यमु वेते बेनवा विदेश वेलद पोल इलाक करगणमिन औषध निष्पादने संधा अक्र हारसेक आयोजन कलापयक हम्बंतट कर्मांत पुरवरे स्थापित किरण अतर ईट एकवीमट लोके इहल पिले औषध निष्पादन समागम दनटमत इदिरिपत वी सिटिन बबाई मेहिदी अनावरणय वने अफ्रिकानु सहाग्निदिग आसियानु कलापे औषध संधा विशाल इल्लुमक पवतिन अतर एम वेलद पोल अत्पत कर गणिमटद मेहिदी साकच्छावना मेम अवस्थावट सौख्य अमात्य पवित्र वन्यारच्चि राज्य अमात्य महाचार्य चन्नय्या सुमन आर्थिक पुनर्जीवने पिलिबंद जनाधिपति कार्य साधक बलकाय प्रधान बेसिल राजपक्ष यन महात्मा महात्मी नेतलु निलधारीन रसक एक्व सिटिया थर्डाय विशेषांगे वेतय देन अवधानय थर्डाय රෙදි මාලියද්ද මොරාන ජලාශ ව්‍යාපෘතියේ ජලාශයට යටවන බිම් ප්‍රදේශවල ජීවත් වූ ජනතාව වෙනුවෙන් ලබා දීම සඳහා නියමිත කුඹුරු ඉඩම් පවතින රෙදි මාලියද්ද ඇල්දෙනිය ගම්මානයේ දැනට පදිංචිව සිටින ජනතාවට ඔවුන් ස්ථිර පදිංචිව සිටි භූමියේ වගා කටයුතු තහනම් කිරීම හේතුවෙන් මහත් අසරණතාවයකට පත්ව ඇති බවට රෙදි මාලියද්ද ඇල්දෙනිය ගම්වාසීන් පවසනවා ජලාශයට යටවන කොටසේ පදිංචිව සිටි පිරිස සඳහා ඇල්දිනිය ගම්මානයේ ඉඩම් කුඹුරු ලෙස සංවර්ධනය කර දෙන බවත් ඇල්දිනිය ගම්මානයේ මෙතෙක් ස්ථිර පදිංචිව සිටි පිරිසට එයින් අසාධාරණයක් සිදු වන බවටත් ගම්වාසීන් චෝදනා කරනවා. අපිට මේ ඉඩම් වලට හැම දිනාටම මුතු තියෙනවා කියලා අපි කියන්නේ හැම දිනාටම පුනේ නැහැ වුණාට පාරම්පරික වගා කටයුතු කරගෙන අවුරුද්දට එක කන්න තමයි වගා කරන්නේ. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ වුණාට මේ වෙනකොට දැන් ව්‍යාපෘතිය පටන් ගෙනත් අවුරුදු ගාණක් වෙනවා. ඒත් මේ වෙනකොට ඉන්න මිනිස්සුන්ට අයින් කරාට පස්සේ මොකද්ද කරන්නේ ඉඩම් දෙනවද එහෙම නැත්නම් ජලාශ ව්‍යාපෘතියේ අතුරු වාරි ඇල කිහිපයක් ඇල්දිනිය ගම්මානය හරහා ගමන් කිරීමට නියමිතයි. ඊට ගම්වාසීන් ස්ථිරව පදිංචිව සිටි ඉඩම් යටවනවා. ඒ වෙනුවෙන් වන්දියක් ලබා දෙන බවට හෝ නිලධාරීන් නොපවසන බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ. මාතේ අපි කියන්නේ දැන් පාර්ලිමේන්තු සම්මත කරගත්තු ගැසට් එකක් කියලා ඒක අනුව වැඩ කරනවා කියලා කියනවා. ඒ ජෝපිස් එකයි වාරි මාර්ගය. ඒගොල්ලන්ගෙන් අපට ඕන ප්‍රශ්න ඇහුවම පස්සේ ඒ ජෝපිස් එක මඟ අරිනවා. ඒ ජෝපිස් එකට දාලා වාරි මාර්ගය මඟ අරිනවා. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට අයිති කියලා ඔය ආයතන දෙකෙන්ම. එයාලටලු බලේ තියනවා කියන්නේ හැම දෙයක්ම කරන්න. දැන් අපේ මගේ නම් මං ඉන්නේ මේ අම්මයි මමයි ඉන්නේ ඔප්පු තියනවා ඒකේ. ඒ ඔප්පු ජයභූමි තියෙන්නේ. ඒවත් ඒගොල්ලන්ට අයිති කියලා කියන්නේ. එහෙම තියෙද්දිමුත් දැන් අපේ ආරාධන පොස් ගහක් ළඟ එනකොට දැන් දකින්නත් ඇති. ඒ ගහත් නම් බොහොම අමාරු බේරගන්න संवर्धने ඔයාලට කරන්න හැමදාම අපි ඉඩ දෙන්නේ නැහැ. ඊට අපිට කරන්න තියෙන්නේ අපි බලෙන් හරි කරනවා. ඔයාලා අපි කැමැත්තෙන් ඉන්නව නම් ඔයාලා ඉන්න. ඒ නැත්තම් අපි කරන දේවල්ට ඉඩ දෙන්න. එහෙම කියන හැමදාම. පෞද්ගලික ගැටලුකාරී තත්වයන් පිළිබඳව මොරාන ජලාශ ව්‍යාපෘති නිලධාරීන් ස්ථිර විසඳුමක් ලබා නොදෙන බවත් ගම්වාසීන් අප සමග පැවසුවා. ශ්‍රී ලංකාවේ දිලුඳුකම නිහළම ග්‍රාමීය ජනතාවක් විසින් රෙදී මාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශියේ මොරාන ග්‍රාම නිලධාරී වසමේ මෙම ව්‍යාපෘතිය 2013 වසරේ ආරම්භ කර ඇති. මොරාන ජලාශ ව්‍යාපෘතිය වසර 7ක් ඉක්මවා ගොස් තිබියදීත් වැඩ නිම කර ගොවි ජනතාවට ප්‍රතිලාභ අත්කර දෙන්නට තවමත් සමත් වී නැහැ. එමෙන්ම ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් සාර්ථක විසඳුම් ලබා දීමටද හෝ වසර 7ක් යත් බලධාරීන්ට හැකියාවක් ලැබී නැහැ. මෙම ගැටලුකාරී තත්වයන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින මෙම ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටින්නේ දැන්වත් තමන්ට සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙසයි. COVID-19 වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 8 දෙනෙකු ඊයේ දිනේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 3155 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 8 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලින් 5 දෙනෙකු, සිංගප්පූරුවේ, සවුදි අරාබියේ සහ ඩුබායි සිට පැමිණි පුද්ගලින් 3 දෙනෙකු ඊට ඇතුළත්. ඒ අනුව ඊයේ දිනවර විට මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 3155ක් ලෙසයි.
समस्त आसादीन अतुरीन पुत्कलीन दिदास नवसिय पनस्पस्तिन कु पूर्ण सुय लबातिमिनवा वैद्या दीक्षने अटते तवदुरटत रोहल कतव प्रतिकार लबन रोगीन संख्याव 188 අද උදෑසන වන විට කන්දකාඩු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 649ක් ලෙස සටහන් වූ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. මේ අතර ඊයේ දිනේ තුල මෙරට PCR පරීක්ෂණ 1810ක් සිදු කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 246888ක්. ලොවපුරා කොවිඩ් වෛරසය ආසාදිනේ වුවන්ගේ සංඛ්‍යාව 283 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. වෛරසය හමුවේ අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව 914659ක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ වන විට අසල්වැසි ඉන්දියාව තුල ක්‍රමික ලෙස ආසාදිතයින් වර්ධනය වීමක් දක්නට ලැබෙන අතර ගත වූ පැය 24 තුල පමණක් එරටින් වාර්තා වී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 96551ක් බවයි එරට සෞඛ්‍ය අංශ අනාවරණය කළේ. ඒ අනුව එරට සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 145 ඉක්මවා ගොස් අවසන්. දිවයිනේ පළාත් කිහිපයකට අද දිනේදී තද වැසි ඇති විය හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළා. සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා විශේෂයෙන්ම උතුරු උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර 50ක පමණ තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම සබරගමු සහ මධ්‍යම වගේ පළාත්වල විටින් විට වැසි ඇති වෙන්න පුළුවන්. ඒ අතරතුර කාලය තුල සූර්යාලෝකයේ වැටීම් අවස්ථාත් තියෙනවා. ඊට අමතරව බස්නාහිර වයඹ ගාල්ල මාතර වගේ පළාත්වල සහ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් යන්න හැකියාවක් තියෙනවා. සබරගමු පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට සාමාන්‍ය මිලිමීටර 50ක් වන වර්ෂාපතනය තිබීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. මේට අමතරව දිවයින හරහා තියෙන සුළං තත්ත්වය ගත්තම උතුරු උතුරු මැද වයඹ වගේ පළාත්වලත් ත්‍රිකුණාමලයේ හම්බන්තොට සහ නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවලයි මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් පැත්තේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. මේට අමතරව දිවයිනේ උත්තරු ඉඳන් අංකසන්තුරේ හරහා තිරුකුණාමලයේ දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහු තීරයේ තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. සවස් යාම වෙනකොට සෙසු මුහුදු තීරවල වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. සුළඟේ වේගය වැඩි ස්ථාන ගත්තොත් උත්තරම ඉඳන් මන්නාරම හරහා අංකසන්තුරේ දක්වායි මාතරේ ඉඳන් හම්බන්තොට හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහු තීරවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. දැන් රට රටා පුවත් කිහිපයක් කෙටියෙන් ත්‍රිකුණාමලයේ නගරේ පුරා සැරිසරන මුවන් එම නගරයට පැමිණෙන දෙස්විදෙස් සංචාරකින්ගේ දැඩි අවධානයටත් ආකර්ෂණයටත් පාත්‍ර වී තිබෙනවා. නමුත් මෙම මුවන් සඳහා ආහාර ලබා දීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් කිසිදු ආයතනයක් හෝ පුද්ගලික විසින් ප්‍රයත්න කර නැහැ. එවන් පසුබිමක් තුල වර්ෂයකට දෙවරක් සංචාර කිරීම සඳහා ලංකාවට පැමිණෙන ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් මෙම මුවන්ට සෑම දිනකම තම මුදලින් ආහාර ලබා දීමට කටයුතු කර තිබෙනවා. අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහබුලන් කුල්ම ප්‍රදේශයේදී ඉදිකරමින් පැවති පාලමක් ගිලා බැසීමකට ලක්ව තිබෙනවා. ටොන් 75ක් පමණ බර ඇති ටර්බයින් යන්ත්‍රයක් ප්‍රවාහනය කරමින් තිබූ ස්කමල් රථයක් එම පාලම මතින් ගමන් කිරීමත් සමග මෙලෙස ඉදිකරමින් තිබූ පාලම ගිලා බැසීමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි පොලිසිය ජනතාවට දැනුම් දී තිබෙන්නේ. ඌව පරණගම අමගස් දුව ගණේ තැන්න ප්‍රදේශයේදී ලොරි රථයක් සහ මෝටර රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා. අනතුරෙන් පසු සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ මෝටර රථයේ රියදුරු බීමත්ව සිට ඇති බවයි. යාපනයේ චුණ්ඩුකලි ප්‍රදේශයේ නිවසක නවතා තිබූ යතුරු පැදි දෙකක් නාඳුනන පුද්ගලින් විසින් ගිනි තබා විනාශ කර තිබෙනවා. යතුරු පැදි දෙකට ගිනි තැබීමත් සමග මෙම යතුරු පැදි දෙකේ ගින්න නිවසටද පැතිරියාම හේතුවෙන් නිවසටද දැඩි අලාභණි සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ යාපනයේ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
ඒ පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.